යාළුවනේ ඔන්න ඉතින් 100ට බා අපි හිතුවා ටිකක් වෙනස් වැඩක් කරන්න විනාඩි කිහිපයක පොඩි වීඩියෝ එකකින් පළවෙනි ලෝක යුද්ධය ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න මේක ලෝක ඉතිහාසය ගැන ඉගෙන ගන්න අසාවෙන් ඉන්න අපේ යාළුවන්ට ලොකු අඩිතාලමක් වේවි පළමුවෙන්ම අපේ කලින් වීඩියෝ subscribe කරපු බලපු share කරපු comment කරපු හැම දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා ඉතින් යාළුවනේ World War 1 එහෙම නැත්නම් Great War සහ War to End All War කියන හඳුන්වන පළවෙනි ලෝක යුද්ධය නිල වශයෙන් නැරඹෙන්නේ 1914 ජූලි මාස 28 වෙනිදා. එදා ඉඳලා පුරා වසර 4යි මාස 7ක් මාස 7යි දින 24ක් තිබිච්ච මේ දරුණු යුද්ධෙදී ඩෙත් ටෝල් එක මිලියන 20කට ආසන්න වගේම මිලියන 30කට වැඩි මිලිටරි සහ සිවිල් කැෂුවලිටීස් තිබිලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ භයානක යුද්ධයකට ඉමීඩියට් කෝස් එක වෙන්නේ ගැවරිල්ලෝ ප්‍රින්සිප් කියන බොස්නියන් සර්බ් ජාතිකයා විසින් ඕස්ට්‍රියා හංගේරි වල ඒ දවස්වල ඊළඟ ඔටුන්න හිමිකරු නැත්තම් නෙක්ස්ට් හේ ඔෆ් ද ත්‍රෝන් වන ආජ්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනෑන්ඩ් සහ ඔහුගේ ප්‍රෙග්නට් වයිෆ් බොස්නියාවේ කැපිටල් එක වෙච්ච සරාජේවෝ වලදී ඇසිස්මෙන්ට් කිරීම මේක ජූලයි ක්‍රයිසිස් කියලා හඳුන්වන්න පුළුවන් කවුරු කොහොම කිව්වත් යාළුවනේ ගොඩක් ඉතිහාසඥයෝ කියන විදිහට ජර්මනිය සති පහකින් ඕස්ට්‍රියා හංගේරි අල්ලගන්න 1866 ඔස්ට්‍රෝ ප්‍රසියන් වෝ එක ෆ්‍රාන්සේ ජර්මනියට පරදින සහ ෆ්‍රාන්සේ ටෙරිටරි එකක් වන ලෝරෙන්ස් සහ ඇල්සාස් ජර්මනියට අයිති වන 1871 ෆ්‍රැන්කෝ ජර්මන් වෝ එක නැත්තම් ෆ්‍රැන්කෝ ප්‍රසියන් වෝ එක එතකොට 1877 බෝල්කන් රටවල් සහ රසියන් එම්පයර් එකතු වෙලා බලවත් ඔටෝමන් එම්පයර් ඩිෆීට් කරපු රූසෝ ටර්කිස් වෝ එක එතකොට 1912 බෝල්කන් ලීග් එහෙම නැත්තම් ග්‍රීස් සර්බියා බල්ගේරියා ඇන්ඩ් මොන්ටෙන්ග්‍රෝ කියන බෝල්කන් රටවල් ටික එකතු වෙලා පවර්ෆුල් ඔටෝමන් එම්පයර් පරද්දවපු ෆස්ට් බෝල්කන් වෝ එක සහ ඊළඟට ෆස්ට් බෝල්කන් වෝ එකෙන් බල්ගේරියා වලට ලැබුණු ටෙරිටරි එක මදි කියලා ග්‍රීස් සහ සර්බියා වලට විරුද්ධව කරපු සෙකන්ඩ් බෝල්කන් වෝ එක කියන වෝ සෙට් එකම පළවෙනි ලෝක යුද්ධයට බලපාලා තියෙනවා යාළුවනේ ඒක තමයි ඒකට War to End All War කියන්නේ පළවෙනි ලෝක යුද්ධයේදී රටවල් ගණනාවක් හඳුරු දෙකකට බෙදලා සටන් කරා කියලා ඔයාලා අහලා ඇති ඒ කඳුරු දෙක තමයි USA, UK, ෆ්‍රාන්ස්, ඉටලි, ජපාන්, රසියන් එම්පයර් ඇතුළු රටවල් ගණනාවකින් සමන්විත වෙච්ච අලයිඩ් පවර්ස් සහ ජර්මනිය, ඕස්ට්‍රියා හංගරි, ඔටෝමන් එම්පයර් සහ බල්ගේරියා වගේ රටවල් වලින් සමන්විත වෙච්ච සෙන්ට්‍රල් පවර්ස්. ඉතින් යාළුවනේ ඒ කාලේ යුරෝපයේ රටවල් ප්‍රමාණය අදට වඩා ගොඩක් වෙනස්. මේ ඔයාලන්ට පේන්නේ පළවෙනි ලෝක යුද්ධයට කලින් යුරෝපයේ තිබ්බ විදිය. අද මේ වෙද්දී තියෙන පෝලන්තේ සහ බෙලාරුස් වගේ රටවල් ඒ දවස්වල තිබිලා නැහැ. එතකොට ජර්මනි වලට නැගෙනහිරින් නේබර් කන්ට්‍රි එක උනේ රසියන් එම්පයර්. ඉතින් 1871 ප්‍රංශය ආක්‍රමණය කළා වගේ රසියන් එම්පයර් එක ආක්‍රමණය කරයි කියලා ලොකු සැකයක් ඒ දවස්වල රසියන් පාලකයා වෙච්ච සාර් නිකොලස් II අධිරාජ්‍යයට තිබුණ යාළුවනේ. මොකද ඒ කාලේ ජර්මනි පාලකයා වෙච්ච කේස විල්හෙල්ම් II වෙන අධිරාජ්‍යය ජර්මනි හැම පැත්තකින්ම හොඳට සංවර්ධනය කරලා තිබුණ නිසා. ඉතින් මේ බයහින්නම රසියන් එම්පයර් එක ෆ්‍රාන්සේ සහ බ්‍රිතාන්‍ය සමග සමගි සන්ධානයක් එහෙමත් නැත්නම් ට්‍රිපල් ඔන්ටොන් පිහිටවා ගත්තා. ඔන්න යාළුවනේ ඔය විදිහට ඉන්නකොට තමයි අර මම කලින් කියපු ඕස්ට්‍රියා හංගේරි වල ඒ දවස්වල ඊළඟ ඔටුන්නේ හිමිකරු නැත්නම් නෙක්ස්ට් හේ ඔෆ් ද ත්‍රෝන් වන ආජ්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනෑන්ඩ් සහ ඔහුගේ ප්‍රෙග්නට් වයිෆ් 1914 ජූනි 28 වෙනිදා ඝාතනය කරාට පස්සේ ඕස්ට්‍රියා හංගේරි සර්බියාව ආක්‍රමණය කරන්න සැලසුම් කළේ මේ වෙලාවේදී ඕස්ට්‍රියා හංගේරි ජර්මන් කන්ට්‍රෝල් එක යටතේ තිබ්බ හින්දා සහ මුළු යුරෝපයේම බලය අල්ලගන්න ජර්මනියට ඕන වෙලා තිබ්බ හින්දා ඕස්ට්‍රියා හංගේරි වලට උදව් කරන්න ජර්මනිය ඉදිරිපත් වුණා ඒ වගේම මේක අවස්ථාවක් කරගෙන නැවත ප්‍රංශය බෙල්ජියම ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තයත් පසු බ්‍රිතාන්‍යත් ඊටත් පස්සේ රසියාත් අල්ලන ගන්න එක තමයි ජර්මන් වල එම් එක උනේ. ඔය විදිහට 1914 ජූලි 28 වෙනිදා හරියටම ආජ්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනෑන්ඩ් ඇසසිනේට් කරලා මාසයකට පස්සේ ජර්මන් සපෝට් කරපු ඕස්ට්‍රියා හංගේරි සර්බියාව ආක්‍රමණය කළා. ඒ විදිහට සර්බියාව ආක්‍රමණය කරද්දී ලොකු ඉන්වේෂන් එකක ඉව වැටිච්ච ෆ්‍රාන්සේ සහ රසියන් එම්පයර් ඔවුන්ගේ ට්‍රූප්ස් ජර්මනි බෝඩර් වලට මොබිලයිස් කරන්න පටන් ගත්තා. ඔය විදිහට ඕස්ට්‍රියා හංගේරි සර්බියාවත් එක්ක ෆයිට් කරනකොට රසියා සර්බියා වලට සපෝට් කරන්න ට්‍රූප්ස් මොබිලයිස් කළා.
නමුත් ජර්මනිය කීප වතාවක්ම රුසියානු අධිරාජ්‍ය යුද්ධයට එන එක නතර කරන්න උත්සාහ කළා. ඒත් රුසියානු හමුදා ස්ථානගත වීම නැවතුනේ නැහැ යාළුවනේ. ඊට පස්සේ 1914 අගෝස්තු 1 වෙනිදා රසියන් අධිරාජ්‍යයට විරුද්ධව ජර්මනි යුද්ධ ප්‍රකාශ කළා. මේ අතරතුර වෙස්ටර්න් ෆ්‍රන්ට් එකේ ලක්සම්බර්ග් 1914 අගෝස්තු 2 වෙනිදා අත්පත් කරගන්න ජර්මනිය 1914 අගෝස්තු 3 වෙනිදා ෆ්‍රාන්සියට විරුද්ධ යුද්ධය ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේදී ජර්මන් සහයෝගයේ ඇතිව ඕස්ට්‍රියා හංගේරි නැගෙනහිර පෙරමුණේ එහෙමත් නැත්නම් ඊස්ටර්න් ෆ්‍රන්ට් එකේ රුසියානු අධිරාජ්‍ය සහ සර්බියා සමගද ජර්මන් ආරක්ෂක හමුදා බටහිර පෙරමුණේ ඒ කිව්වේ වෙස්ටර්න් ෆ්‍රන්ට් එකේ ෆ්‍රාන්සිය බෙල්ජියම ලක්සම්බර්ග් සමගද සටන් වදිනවා. සර්බියාව ඕස්ට්‍රියා හංගේරි පරද්දවල ජයගත්ත බැටල් ඔෆ් සිය තමයි පළන ලෝක යුද්ධයේ පළවෙනි ක්‍රියාත්මකය කියලා සැලකන්නේ. ජර්මනිය බටහිර පෙරමුණට ඒ කිව්වේ වෙස්ටර්න් ෆ්‍රන්ට් එකේ රටවල් වලට ඇටැක් කරන්න ස්ක්ලිෆන් ප්ලෑන් කියන ටැක්ටික්ස් එක තමයි යොදාගත්තේ. ඒ ප්ලෑන් එකට ඒ නම වැටලා තියෙන්නේ ඒ ප්ලෑන් එක එවකට ජර්මන් වල හිටපු ෆීල්ඩ් මාර්ෂල් ඇල්ෆර්ඩ් වොන් ස්ක්ලිෆන් කියන හමුදා නායකයාගේ ඉනිෂියේටිව් එකක් හින්දා. කොහොම වුණත් මේ ස්ක්ලිෆන් ප්ලෑන් එක මුල් කාලේදී අතිසාර්ථක වුණා. මේ වෙද්දි බ්‍රිතාන්‍යත් ජර්මනියට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරලා බ්‍රිටිෂ් එක්ස්පෙඩිෂනරි ෆෝසස් නැත්නම් බ්‍රිතාන්‍ය කාර්යසාධක හමුදාව ප්‍රංශයට සපෝට් කිරීම සඳහා ප්‍රංශයට යවන්න තීරණය කරනවා. වෙස්ටර්න් ෆ්‍රන්ට් එකේදී බැටල් ඔෆ් ෆ්‍රන්ටියර් වගේ බැටල් වලදී ජර්මනිය ජයගත්තත් ෆස්ට් බැටල් ඔෆ් ද මාන් රිවර් වගේ බැටල් වලදී ෆ්‍රාන්ස් සහ බ්‍රිටිෂ් ෆෝසස් ජය ගන්නවා. ස්ක්ලිෆන් ප්ලෑන් එක අසාර්ථක වෙන්න පටන් ගත්ත මුල්ම අවස්ථාව සහ ජර්මනිය පළවෙනි ලෝක යුද්ධයේදී පැරිස් නගරයේ අල්ලා ගැනීම නවත්තන්න හේතු වෙච්ච ප්‍රධාන බැටල් එකක් විදිහට ෆස්ට් බැටල් ඔෆ් ද මාන් රිවර් හඳුන්වන්න පුළුවන්. ඔය අතරතුරේදී ඊස්ටර්න් ෆ්‍රන්ට් එකේ රුසියානු අධිරාජ්‍ය සමග පැවති බැටල් වලදී ජර්මන් ෆෝසස් විශාල ජයග්‍රහණයක් පත් කරගන්නවා. 1914 අගෝස්තු මාසයේ 26 සහ සිට 30 දක්වා පැවති බැටල් ඔෆ් ටැනන්බර්ග් වලදී රුසියානු පළවෙනි සහ දෙවැනි යුද හමුදා සේනාංක සහ මුලින්ම විනාශ කිරීමට ජර්මනියට හැකි වෙනවා. මේ වෙද්දී ජපානයේ නව සීලන්තයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වගේ රටවල් ජර්මනියට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරලා ඇලයිඩ් ෆෝසස් වලට උදව් කරන්නත් පටන් ගන්න තියෙන්නේ. මේ වෙනකොට වෙස්ටර්න් ෆ්‍රන්ට් එකේ ඉතිහාසයේ නොදුටු තරම් විවිධාකාරයේ ටැක්ටික්ස් භාවිත කරන්න පටන් ගන්න තිබුණා. ටැංක් වෝෆෙයා සහ ට්‍රෙන්ච් වෝෆෙයා ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්න දෙකක්. පළවෙනි ලෝක යුද්ධයේදී ලිටල් විලි මාක් 1 වගේ ෆ්‍රෙස් ජෙනරේෂන් යුද ටැංකි බොහෝමයක් ලෝකයට හඳුන්වා දුන්නා. ඒ වගේම කිලෝමීටර් 800ක් විතර දිග වෙච්ච ට්‍රෙන්ච් භාවිත කරමින් යුද්ධ කරපු පළවෙනි යුද්ධය බවට පළවෙන ලෝක යුද්ධය පත් වුණා. 1915 අප්‍රේල් 22 සිට මැයි 15 දක්වා කාලය තුළ පැවති සෙකන්ඩ් බැටල් ඔෆ් ඊ ප්‍රෙස් වලදී ලෝකයේ පළවෙනි වතාවට ඇලයිඩ් ට්‍රූප්ස් වලට විරුද්ධව පොයිසන් ගෑස් භාවිත කරන්න ජර්මන් සොල්දාදුවන් කටයුතු කෙරුවා. 1915 වර්ෂයේ පැවති තවත් විශාල බැටල්යක් තමයි බැටල් ඔෆ් ගලිපොලි කියන්නේ. දහස් ගණනක් බ්‍රිටිෂ් සොල්දාදුවන්ට මරුකැඳවපු මේ බැටල් එක ඔටෝමන් එම්පයර් එකේ ජයග්‍රහණය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ දක්ෂකමට වඩා බැටල් එකේ ප්ලෑනින් වල තිබ්බ දුර්වලතා නිසා බව බොහෝ ඉතිහාසඥයින් සඳහන් කරන කාරණයක්. 1916 පෙබරවාරි මාසයේ පළවෙනි ලෝක යුද්ධයේ ලොංගස්ම බැටල් එක හැටියට සලකන බැටල් ඔෆ් වර්ඩන් ආරම්භ වුණා. ලක්ෂ ගණනක් මියගොස් මිලියන ගණනක් තුවාල වෙච්ච මේ බැටල් එක අවසාන වුණේ ෆ්‍රාන්ස සහ බ්‍රිටිෂ් හමුදාවන්ට ජයත් කර දෙමින්. 1916 වර්ෂයේ පැවති තවත් ලාජස්ම බැටල්යක් තමයි බැටල් ඔෆ් සෝම් කියන්නේ. මේකෙදී ඇලයිඩ් ෆෝසස්ලට පුළුවන් වුණා කිලෝමීටර් 10ක් විතර ජර්මන් ඩිෆෙන්සිව් එක පෙනෙට්‍රේට් කරන්න. මේ වෙනකොට ඇලයිඩ් සහ සෙන්ට්‍රල් පවර් කියන දෙපැත්තෙන්ම බොහෝ සෙබළුන් මිය යමින් සිටියා. ඒ යුද්ධයේ හින්දා විතරක් නෙවෙයි ට්‍රෙන්ච් වල තිබ්බ දුක්ඛිත ජීවන රටාව නිසා ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝග හැදෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ දෙපැත්තෙම අය විශාල වශයෙන් මාරාන්තික ගෑස් වෙපන් පාවිච්චි කරපු නිසා බොහෝමයක් ජීවිත නිකරුණේ විනාශ වුණා. මේ දවස්වල ෆ්‍රාන්ස සෙබළුන් තුල තමන්ගේ රට ගැන විශාල අප්‍රසාදයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ අප්‍රසාදයේ අවසානයේ හමුදා කැරලක් දක්වාම දිව ගිය අතර ලෝකයේ දැනට වාර්තා වන වැඩිම හමුදා සෙබළුන් ප්‍රමාණයක් පැන යාම එනම් 27,000කට අධික සෙබළුන් ප්‍රමාණයක් පැන යාම සිදු වුණා. නමුත් ප්‍රංශ රජයේ ඉතා ඉක්මනින් ඒ යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ලැබුවා. 1916 වර්ෂයේ ඊස්ටර්න් ෆ්‍රන්ට් එකේ පැවති බ්‍රුසිලෝව් ඔෆෙන්සිව් එකේදී මිලියනයකට ආසන්න බඩපිරිස් ප්‍රමාණයක් මිය ගිය අතර මිලියන 2කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.
මේ බැටල් එක පරණ ලෝක යුද්ධයේ මාරාන්තික බැටල් වලින් එකක් බවට සලකනු ලබනවා. මේ බැටල් එක රුසියානුවන් විසින් ජය ගනු ලබනවා. මේ විනිවිද ජර්මන් නාවික හමුදාව විසින් සීමා රහිත සබ්මැරින් වෝෆෙයා එකක් නෝට් සී සහ අට්ලාන්ටික් මුහුදෙහි ආරම්භ කරනවා. මේකේ අරමුණ තමයි බ්‍රිතාන්‍යයට එන සියලුම සැපයුම් නැති කරන එක. මේ සීමා රහිත එහෙමත් නැත්නම් unrestricted submarine warfare එකේ ප්‍රතිඵලයක් විදිහට බ්‍රිටිෂ් ලයිනර් RMS ලුස්ටේනියා වල ගමන් කරපු ඇමරිකානුවන් 128 දෙනෙකු මරනවා. මේ අවස්ථාවේදීත් ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් විසින් ජර්මනියට ඔවුන්ගේ unrestricted submarine warfare එක නවත්තන්න කියලා අවවාද කරනවා. ඒත් ඔවුන්ගේ නැවැත්වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. පසු 1917 වර්ෂයේ මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශය මගින් ජර්මනියේ විදේශ අමාත්‍යාංශය වෙතින් මෙක්සිකෝ රජයට යවනු ලබන ටෙලිග්‍රෑම් එකක් නිරාවරණය කරගනු ලබනවා. ඒකේ සඳහන් වන්නේ ඇමරිකාවට විරුද්ධ යුද්ධ කිරීමට ඔවුන් මෙක්සිකෝට උපරිම සහයෝගය ලබා දෙන බවයි. මෙම විදුලි පණිවිඩය සිමමන් විදුලි පණිවිඩය යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙයින් පසු ඇමරිකානු ජනාධිපති විසින් ජර්මනියට විරුද්ධ යුද්ධය ප්‍රකාශ කරනවා. ඒ අතරතුර රුසියානු අධිරාජ්‍යයේ 1917 පෙබ්‍රුවරි රෙවලූෂන් සහ ඔක්තෝබර් රෙවලූෂන් එකෙන් පස්සේ සාර් නිකොලස් II කියන අධිරාජ්‍ය සහ ඔහුගේ ඩූමා කියන පාලන අධිකාරිය බලයෙන් නිරපලා ව්ලඩිමීර් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික් පක්ෂය බලයට එනවා. මේ විප්ලවයන්ගෙන් පස්සේ 1918 මාර්තු මාසයේදී රුසියානු රජය පළවෙනි ලෝක යුද්ධයෙන් ඉවත් වීමට තීරණය කරනවා. ඒකදී රුසියන් රජය ජර්මනිය සමග ගිවිසුමක් අත්සන් කරනු ලබනවා. ඒක තමයි ට්‍රීටි ඔෆ් බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් කියන්නේ. මේක අත්සන් කරන්නේ ඒ දවස්වල රුසියානු නගරයන් වෙච්ච අද බෙලාරුස් වල නගරයක් වෙච්ච බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් වල. මේ ගිවිසුමෙන් පස්සේ රුසියාව සම්පූර්ණයෙන්ම පළවෙනි ලෝක යුද්ධයෙන් අයින් වෙනවා. 1918 වර්ෂයේ ආරම්භයේදී ජර්මන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි එරික් ලුඩෙන්රොක් විසින් ඔපරේෂන් මයිකල් නමින් ඔෆෙන්සිව් ඔපරේෂන් එකක් ආරම්භ කරනු ලබනවා. ලෝකයේ පළමු වරට ඉන්ෆිල්ට්‍රේෂන් ටැක්ටික්ස් භාවිත කරනු ලබන ජර්මන් හමුදාවන් විසින් අලයිඩ් ෆෝසස් අත්පත් කරගෙන හිටපු කිලෝමීටර් 60ක විතර කොටසක් නැවත අල්ලා ගැනීමට සමත් වෙනවා. නමුත් 1918 අගෝස්තු මාසයේ 100-day ඔෆෙන්සිව් එකෙන් අලයිඩ් ෆෝසස් නැවත කිලෝමීටර් 30ක පමණ කොටසක් අල්ලා ගැනීමෙන් පසු අලයිඩ් ෆෝසස් ටිකෙන් ටික යුද්ධෙහි වැඩි වාසි තමන් සතු කරගන්නට සමත් වෙනවා. ඉතින් යාළුවනේ ඔය විදිහට පළවෙනි ලෝක යුද්ධයේ ගොඩක් වැදගත්ම තැන් ආවරණය වෙන විදිහට සිංහලෙන් සරලව ආරම්භයේ සිට 100-day ඔෆෙන්සිව් එක දක්වා මම දැන් විස්තර කළා. තව දුරටත් විස්තර කළොත් වීඩියෝ එක දිග වැඩි වෙයි කියලා හිතන නිසා ඉතිරි කොටස World War 1 Part 2 කියන කොටසෙන් ඉදිරිපත් කරන්නම්. ඉතින් යාළුවනේ මේ වීඩියෝව ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.